හොඳ යන්නේ අද අපි කතා කරන්න යන්නේ GB එකකටත් වඩා වැඩි ෆයිල් එකක් උනත් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ෆයිල් සයිස් එක අඩු කරගන්නේ කොහොමද කියලා ඉවරලා මේක මම හිතනවා ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා ඒ වගේම අපේ YouTube channel එකට ආලුත් කෙනෙක් නම් අපි subscribe කරන ගම දකුණු පැත්තේ තියෙන bell icon එක ඔබන්න මතක් කරන්නත් එපා හොඳයි එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අද වීඩියෝ එකට मैं मे सदाय दागाने फॉर्मेट फैक्टरी की ना मैंने मे सॉफ्टवेयर का आई अभी सॉफ्टवेयर को ओपन करके मैं विधि सॉफ्टवेयर के इंटरफेस के मैं विधि अपने बलागन बोलवा अभी तो कराने तीन इतामत कुड़ा दिया अभी मितनिंग अभी आवश्यक ना फोल्डर का हरी फाइल लेगा हरी तोरला सिलेक्ट करना सिलेक्ट कर लिया अपने कराने तीन मैं इंटरफेस टेक ड्रैग एंड ड्रॉप करने के भीतर आई मंग मेन मे विधि मगे पौडर का ड्रग एंड ड्रॉप करना वाट पैना मितन स्टार्ट के लिवरला बटन का अभी मितन स्टार्ट बटन को लिवरला फाइल साइज का अड़ोन प्रॉपर्टीज विंडो एक दिया पोडक बला इनके भीतर है अभी बालम खाली मेके दी अभी प्रॉपर्टीज दी फाइल लेके साइज से कच्चरा पेन वाट पैना मितन पेन साइज का अभी बालम मेका तेक्कम अभी मेक कन्वर्ट कर पास से फाइल साइज से कच्चरा के दिखला हरी है ना ඔගොල්ලෝ බලන් ඉන්නේ මේක කන්වර්ට් වෙන දිහා මේ software එකේ තියෙන වැදගත්කම තමයි අපි දෙන ෆයිල් format එක මොකක් වුණත් අපිට අවශ්‍ය කරන ඕනම format එකකට නැවත convert කරගන්න පුළුවන්කම මේ software එක හරහා තියෙනවා ඒ වගේම අපි mp4 ෆයිල් එකක් නැවත mp4 ෆයිල් එකක් විදිහට convert කළත් එහි quality එක කිසිම වෙනසක් නොවි ෆයිල් එක පෙර තිබූ ආකාරයටම නමුත් එහි තියෙන එහි ගන්න හાર્ඩ් එකේ ගන්න ධාරිතාව අඩු කරමින් අපිට නැවත ලබා දෙන එක තමයි මේ software එකෙන් කරන්නේ. මේක ඇත්තටම ඉතාමත්ම හොඳ feature එකක්. මෙතනදී අපිට මෙන්න මේ විදිහට format කීපයක්ම තියෙනවා. අපිට මේ format ඕන එකක් use කරලා බලන්න පුළුවන්. මම මෙතනදී use කරන්නේ MP4 format එක විතරයි. ඕගොල්ලන්ට පුළුවන් ඉතුරු format ටික සේරම එකින් එකට use කරලා බලන්න. මම මේ හැම එකක්ම එකින් එකට use කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක දික් වෙන නිසා ඕගලන්ට පුළුවන් මේකේ හැම ෆෝමැට් එකක්ම වැඩ කරන හැටි අත්හදා බලන්න. මෙන්න මේ විදිහට ඔයාගේ process එක ඉවර වුණාට පස්සේ ඔයාට තියෙන්නේ මේ ආකාරයෙන් මෙතන notification එකක් එනවා. ඒක notification close කරලා ඉවරලා ඔයාට නැවත ඔයාගේ machine එකට ගිහිල්ලා ඉවරලා ඔයාගේ folder එක save වෙච්ච තැනින් ඔයාගේ properties කොහොමද කියලා ඉවරලා check කරලා බලන්න එක. අපි ඒක කරලා බලමු මෙන්න මේ විදිහට. මම මේක සේව් වෙන දින තිබිච්ච පාත් එකට ගිහිල්ලා මම බලනවා ඔයාට පේනවා මෙතන කලින් වීඩියෝ එකයි දැන් අලුත් වීඩියෝ එකයි දෙකම තියෙනවා අපි එකින් එක චෙක් කරලා බලමු මෙන්න මේ ආකාරයෙන් ඔව් මම හිතනවා ඔයාට පැහැදිලි වෙනසක් පේනවා කියලා ඉවරලා මේ ප්‍රොපර්ටිස් දෙකේ ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නම් වගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න මතක් කරන්න එපා එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්